එන්තල්පිය කියල කියන්නේ ගනිතම ලෙ සාර්ථදක්වන් ලද බෞතික රාශයක් එන්තැල්පිය අර්ථදක්වන්නේ අභ්‍යින්තර ශක්තිය එකතු කිරීම පීඩන පරිමා ගුණතේ විදිහට වෙන මේ ආකාරයට තමයි එන්තැල්පයේ අර්ථ දැක්වීම වෙන්නේ තින්නේ මෙයාකාරයටයි එන්තැල්පිය අර්ථදක් වන්නේ එන්තැල්පිය සමාන වෙනවා අභ්‍යිහන්තර ශක්තිය එකතු කිරීම පීඩන පරිමා ගුණතයට නියත පීඩනයේදී සිදුවන ක්‍රියාවකදී එන්තැල්පී වෙනස් වෙන්න පුළුවන් එන්තැල්පි වෙනස සමාන වෙනවා අභ්‍යිහන්තර ශක්ති වෙනස එකතු කිරීම පීඩනය නියතයි පීඩනය වෙනස් වෙන්නන පීඩනය ගනව කිරීම පරිමා වෙනස එන්තැල්පි වෙනස සමාන වෙනවා අභ්‍යන්තර ශක්ති වෙනස එකතු කිරීම පීඩන පරිමා ගුණිතේ වෙනස. එතුොට නියත පීඩනය දින සිදධ වෙන්නේ එකගන පීඩනය වෙනස් වෙන්නේ. එට වෙනස් වෙන්නේ පරිමාව විතරයි. එනිසා පීඩන පරිමා වෙනස කියන්නේ පීඩනය ගුණ කිරීම පරිමා වෙනස. පීඩනය වෙනස් වෙච්චි ැති නිසා. බෞතික විද්‍යාවදී සාධනය කරනවා, පීඩනය ගුණ කිරීම පරිමා වෙනස කියන්නේ නියත පීඩනයේදී සිද ව කාර්ය ප්‍රමාණය කියල. එතු මේ සමීකරණය අපිට ලැබෙනවා එන්තැල්පි වෙනස සමානයි අභ්‍යහන්තර ශක්ති වෙනස එකතු කිරීම පද්ධතිය සිදු කළ කාර්ය විදිහයට. නියත පීඩනයේදී සිදුූ පරිමා වෙනසෙන් කාර්ය ප්‍රමාණය ලැබෙනවා කියලා බෞතික විද්‍යාවී සාධනය කරු. ප්‍රේකාදේශ කළ ප්‍රශනයේ විදිහ ලැබ. ැම් අපිට පැහැදිලිව පේනවා මේ ප්‍රකාශනහයයි මේ ප්‍රකාශනයයිමා එතකොට තාපවිපර්ර්යාසේ සමාන වෙනවා එන්තැල්පි විපර්යාසයට කොයි වෙලාවටද නියත පීඩනේදී නියත පරිමාවේදී අංෘර්ථපද්ධතික සිදුවන ක්‍රියාවක් සඳහා තාපිපරයාසය සමාන වෙනෝ අභ්‍යිහන්තර ශක්ති විපරයාසයට. නියත පීඩනයේදී සිදුවන ක්‍රියාවක් සඳහා තාපිපරයාසය සමාන වෙනවා එන් තල්පි විපරයාසේ. වාවිු සම්බන්ධ ගණනය කිරීමම් කනක නියත පරිමාවේදී සිදුවන ක්‍රියාවක් සඳහා ගණනය කිරීමයි. නියත පීඩනයේදී ගණනය කිරීමක් සිදු කරන විහ වෙනස් වෙන. ඇැබැයි ගන හද්‍රව සඳහා වෙනසක් නැහැ. එකම විදිහට යන්නේ පරිමා වෙනක් සිදු නොන නිසා විශාල වශයෙන් ගනයකයි ද්‍රවයකයි උෂ්ණත්ය සුළුව වෙනසක්කුණාට. බෞති විද්‍යාදී පාවි සම්බන්ධ ගණන් හතනකොට දෙවිදිහකට හදයි. රකට හේතුවම සමීකරක ටිකක් වෙනස්සින්ද. නීහත පරිමමාාවේදී තාපි පරයාසය කළගන්නේ අභ්‍යන්තර ශක්ති විපාරයාසය. ැයි නියත පීරණයේදී තාපි පරයාසය කළ කියන්නේ එන්තැල්පි පාරයාසය වෙනසක් තියෙන. එතොන එන්තල්පී කියන බෞතිකරාශී අර්ථදක්ව ගන්නේ නියත පීඩනයේදී සිදුවන ක්‍රියාවක් සඳහා ලැබෙන සමීකරණය ටිකක් සංකීර්ණ හින්දා ඒක ඊට වඩා සරල තත්ත්වයට පත්කර ගඩ එන්තැල්පි විපර්යාසය ගණනය කරන්නේ පද්ධති අවසාන එන්තැල්පියෙන් පද්ධතියේ ආරම්භක එන්තැල්පිය අඩු කරලා න්ඩ අදහස එට මේ එන්තැල්විපර්යාස ගණනය කරන්න අවස්ථාවේ දී. එන්තැල්විපරයාස ගණනය කරන්න. අපිට සිද්ධ වනවා පද්ධතිය අවසාන එන්තැල්පිය ගණනය කරන්න පද්ධතිය ආරම්භගෙන් තැල්පි ගණනය කරන්න. තුරේ ගණනය කිරීම් දෙකක් කරනක සංකීර නිසා එන්තැල්විපරයාස ගණනය කිරීමේ දී. අපි පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනවා ඒ ගණනය කිරීමම් සරල කරගන්න. ඒ උපක්‍රමය තමයි සම්මත තත්ත්ව යටතේදී. මූල ද්‍රව්වියක ස්ථායිම බහුරූපිය ආකාරයේ සම්මත එෙන් තැල්පිය ශුන්්‍යියයැයි ගනු ලැබි තකොට අපි කරණ දේ තමයි ආරම්භයට අදාළ එන්තැල්පිය ශුුණ්‍යයි කියල සලකගන්නවා මූල ද්‍රව්‍ය සහභාගීවන ක්‍රියාවලදී. එතුොේ මූලද්‍රවව්‍ය පවතින් ඕනේ සම්මත තත්ත්වයටතේදී ඒ මූල ද්‍රවව්‍ය ස්ථායිම බහුරූපිය ආකාරය. එතකොට ඒ තත්වයටතදේද, ආරම්භක එන්තැල්පිය ශුන්්්‍ය වෙනවා. එතුොේ එන්තැල්පි පාර ඇසේ සමාන වෙනවා අවසාන එන්තැල්පියට ගණනය කිරීම සරලකර ගන්න පුළුව දෙන්නේ අදහස. සම්මත තත්ත්ව ඇතතේදී මූල ද්‍රව්වියක ස්ථායිම බහුරූපී ආකාරයේ සම්මත එන් තැල්පිය ශුන්්‍යියයි ගනු ලෙබේ